මේක මේ නාගන්න ගෙනන්නේ වැඩ පිළිවෙල කාටවත් හිතාගන්න බෑ තාම. හැබැයි මේක කිසි කෙනෙකුට හිතාගන්න බැරි වැඩ පිළිවෙලක්. මොකද එතන තියෙන පාරිශුද්ධත්වයට පැත්ත පළාතක කාටවත් යන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව ඔ කිසි කෙනෙකුට එන්න බෑ. දැන් අපිට පෙන්වන්න ඕනේ නාගානන්දර ලොව පුරා ඉන්න ශ්‍රී ලාංකිකයෝ කොහොමද ඔහුට ආධාර කරන්න මේ වැඩ පිළිවෙල ටික. ඔහු රටම එකට විශ්වාසය තියෙන ඔවුන් දන්නවා කිසි කෙනෙක් මේ නාගානන්දගේ තියෙන ඔනස්ටි, ලෝයලිටි, ක්‍රෙඩිබිලිටි, ඉන්ටග්‍රිටි කියන එක කවුරුත් කියන්නේ අවංක භාවය, ඒ වගේම විශ්වාසවන්ත භාවය, නීතිගරුක බව, අචල බව කිසි කෙනෙක් ප්‍රශ්න කරන්නේ නැහැ. උන් දන්නවා නාගන්ද කවුද කියන්නේ කියලා. මේ ප්‍රශ්නේදී ඔබ කිව්වා මේ අනිත් දේශපාලන පක්ෂ වලට මෙහෙම බලයක් තියෙනවා. ඔව්. ඔවුන්ට බලය ලැබෙන්න ප්‍රධානම හේතුව තමයි ලංකාවේ තියෙන විද්‍යුත් මාධ්‍ය හා ඊළඟට මුද්‍රිත මාධ්‍ය ඔවුන් සම්පූර්ණයෙන්ම අල්ලගෙන තියෙන්නේ. ඔවුන් නාගානන්දව බලන්නේ මේ මේ මාධ්‍ය නාගානන්දව දකින්නේ හරියට ඇසිඩ් වගේ. ඇසිඩ් දැම්ම ටකාලා පිච්චෙනවනේ. ඒකින්ද නාගානන්දව පුළුවන් තරම් දුරස් කරන්න ඔවුන් බලනවා. රටේ මහජනතාව ඉදිරියට මොහු ගියොත් එම්ම මේ ක්‍රමය සම්පූර්ණ වෙනසේ කියලා ඔවුන්ට පේනවා. හැබැයි මේ ක්‍රමය වැඩි දහසක් මෙහෙම දුවන්නේ නැහැ. ලෝක ප්‍රජාව ඔවුන් අපේක්ෂා කරනවා මේ රටේ ගිය දරුවොත් එක්ක ආපහු රටට එන්න. ඒකින්ද ඔවුන් නාගානන්දව පිළිගන්නවා. ඒක කිසිම දිනකට වළක්වන්න බෑ. මේ රටේ මහජනතාවගෙන් නාගානන්ද ඉල්ලීමක් කරනවා පුළුවන් විදිහට මේ ව්‍යාපාරයට එකතු වෙන්න. ඔබ මේකට එකතු විය යුතුමයි. මොකද මේක පැහැදිලිව ඔබේ ඔබම ගිය දිශාව වෙනස් කරන වැඩ පිළිවෙලා. මෙතන මංකොල්ල කණ්ඩායම කියලා එන එක්කෙනෙක්වත් නැහැ. මේ නාගන්දගේ චරිතයෙන් ඒක ඔහු ඔප්පු කරලා තියෙනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මේ රටේ නීතිපති ලංකාවේ ඉන්න අතිශයම දූෂිත රාජ්‍ය නිලධාරියා කිව්වා, ඔබ එංගලන්තෙන් ආපු චරපුරුෂයෙක් මේ රටේ අධිකරණය කරේ ඇති මහජනතාවට තියෙන විශ්වාසයෙන් බිඳින්න කියලා. මේව තමයි නාගානන්ද ගැන බියයි බලන්නේ. හැබැයි තව ටික දාස කරනකොට පේ මේ මුහුදේ හිමින් යන රැල්ල. ඔබ දන්නවනේ සුනාමියක් කෙනකොට ඉස්සෙල්ලා මුහුද ඇකිල එනවා. ඊළඟ මොකද එන්නේ? ආපහු එන්නේ කොහොමද? මීටර් ගාණක් ඉහළින් එන්නේ. ඒ රැල්ල නාගානන්ද ඇති කරනවා.